ආයුබෝවන් ගෝවන් ඉස්සෙල් නාලිකාවට ඔයාල හැමෝම ආදරෙන් පිළිගන්නවා. යුරේනි නොෂිකා කාලෙන් කාලයට එක එක අලුත් වැඩ කරන්න කැමති, ඒ වැඩ සාර්ථක ප්‍රේක්ෂකයන් රසිකයන් අතට පත් කරන්න කැමති රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය නිරූපිකාවක්. යුරේනිගේ අලුත්ම වැඩේ තමයි ඩ්‍රාමා ක්වීන්. ඩ්‍රාමා ක්වීන් කියන්නේ දුලාන්ගේ අලුත්ම ගීතය. මේ ගීතයට යුරේනිට නුහුරු නුපුරුදු දෙයකින් සම්බන්ධ වෙනවා. යුරේනි රැප් එකකින් තමයි සම්බන්ධ වෙන්නේ. යුරේනිව දන්න හැමෝම දන්නවා ඇය හරි සැහැල්ලුවෙන් විනෝදයෙන් ඉන්න කෙනෙක් කියලා. ඇය තවමත් තනිකඩයි. ඇය විවාහ වෙන්නේ නැහැ කියලා තමයි ඇය නිතරම මාධ්‍යට කියන්නේ. යුරේනි මෑතකදී සහභාගී වුණු සම්මුඛ සාකච්ඡාවකදී ආදරය විවාහය ගැන ටිකක් සංවේදී ප්‍රකාශයක් කරලා තිබුණා. මේ තියෙන්නේ යුරේනිගේ ප්‍රකාශය. ආදරය සම්බන්ධයෙන් නම් මම ෆේල්. ඒකට පන්තියකට යන්න පුළුවන් නම් මම යනවා. මම රැවටෙන්නේ නැහැ. මම ඉක්මනට විශ්වාස කරනවා. ඒ අවස්ථාවවලදී හිතරිද වීම වෙලා තියෙනවා. ඒ නිසා තමයි මම තාම තනිකඩ වෙලා ඉන්නේ. ආදරය කියන දේදී මට අනුකම්පාවක් දැනෙනවා. එතකොට මම මාව පාවිච්චි වෙන්න දෙනවා. කවුරු හරි මට සෙනෙහසක් දෙනකොට ඒක මම හරි ස්තුතිවන්ත වෙලා පෙරලා ඒකට කෘතඥ වෙන්න ගිහින් මාව පාවිච්චි වෙලා තියෙනවා ගොඩක්. නමුත් කමක් නෑ. ඒක මගේ හොඳ දෙයක් කියලා මම හිතනවා. නමුත් දැන් එහෙම ලේසියෙන් ඇඳෙන්නේ නැහැ. මම ආදරය කරන්න යන්නේ නැහැ. ඒත් විවිධ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා සම්බන්ධතාවක් තියාගන්නවා. වෙලාවක් ආවොත් කවදහරි වෙනස් වෙයි. මම අවසාන වතාවට ආදරය කළේ 2009 දී. ඔහු විදෙස් ජාතිකයෙක්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු භෞතික චිකිත්සකවරයා. අපේ ආදරය විවාහය දක්වාම යන්න ගියා. අවාසනාවකට ඒ දේ වුණේ නැහැ. අදටත් මම මගේ ජීවිතේ යුරේනි නොෂිකා කියන ටැග් එක පැත්තකට දාලා මම විදිහට මට ආදරය කළ මාව රැක බලාගෙන මට සතුට දුන්නු පුද්ගලයෙක් ඔහු. ඔහු දැන් විවාහ වෙලා දරුවන් දෙදෙනෙකුගේ පියෙක්. ඔහු දැන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ සේවය කරන්නේ. ඔහුගෙන් මම සුන්දර ආදරයක් විඳලා තියෙනවා. මගේ පරිණතභාවය නැති නිසා මට ඒ කාලේ ඒ ආදරය පරිස්සම් කරගන්න ලැබුණේ නැහැ. ඒ ආදරේ විඳලා තියෙන නිසා මම බලාපොරොත්තු නැති කරගෙන නැහැ. ඊට පස්සේ ආදරය කරන තැනට ගියේ නැහැ. නමුත් තනිකම පාළුව නැති කරගන්න මම ආශ්‍රය කරලා තියෙනවා. එහෙම තමයි යුරේනි ප්‍රකාශ කරලා තිබුණේ.